And now, live at 7. අයිබෝවන් ස්වර්ණවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ලයිව් ඇට් 7 සමගින් ඔබ එකතු වන්නේ. මම මුදිත විජේසුන්දර. මම ෆාතිමා නස්රින්. අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. ජනපති ලෝක ප්‍රජාවගෙන් සිදු කරන ඉල්ලීම. අලුත් විදියට මගේ මාතෘභූමිය දෙස බලන්න. කිසිඳු විදේශ බලපෑම් ස්වාධීන රටක් විදියට අපට අවශ්‍ය වන්නේ නැහැ. අපට දිවෙන්නා වූ ප්‍රශ්න විසඳා ගන්න අපට ඉඩ දෙන්න. රුපියල ඉහළ නැගීමට හේතු අගමැති පැහැදිලි කරයි. අපේ ප්‍රශ්නේ වඩා උග්‍රවන්නේ අපිට ණය ගෙවන්න උවමනා නිසා. ඉතින් ඩොලර් මිලියන 3000ක් යදෙව්වේ නැත්තම් අද අපිට මෙච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පිදුරංගල ගල උඩදී රෙදි ගැලවූ තරුණයින් පොලිසියට හසු වෙයි. දරුවන් වෙනුවෙන් මව්වරු වීදි බසිතී. අලුත් විදිහට අපේ රට දිහා බලන්න. ඒ වගේම අපේ රටේ ප්‍රශ්න විසඳගන්න අපට ඉඩ දෙන්න. ජනාධිපතිතුමා මේ ඉල්ලීම කළේ ලෝක නායකයින්ගෙන්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73 වැනි මහා මණ්ඩල සමුළුව ඊයේ ආරම්භ වුණා. ඒ එක්සත් ජාතීන් සියලුම ජනතාවට සමීප කරවීම සහ සමකාමී තිරසර සංවර්ධනයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමූහික වගකීම තේමා කරගනිමින්. සමාරම්භක දිනේම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඇතුළු රාජනායකයින් රැසක් සමුළුව ඇමතුවා. අපේ රටේ ජනාධිපතිතුමාත් සමුළුව ඇමතුවේ මෙරට වේලාවෙන් අද අලුයම් කාලේ. ගෙවි ගිය වසර 3 මාර්ග කාලය තුළ මගේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර තිබෙනවා. මානව හිමිකම් ශක්තිමත් කර තිබෙනවා. මීට වසර 3 මාර්ගකට පෙර තිබූ ශ්‍රී ලංකාව නොවේ අද තිබෙන්නේ අපේ රටේ LTT ත්‍රස්තවාදී යුද්ධය අවසන් වී දැන් අවුරුදු 10ක් වෙනවා. පශ්චාත් යුද සමයක කළ යුතු කාර්යයන් අපි පුළුල් ලෙස ඉෂ්ට කරලා තිබෙනවා, ඉෂ්ට කරමින් යනවා. ලෝකයේ ඉතාමත්ම ප්‍රබල ත්‍රස්තවාදී සංවිධානයක් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා විසින් පරාජය කරනු ලැබුණි. ඒ නිසා තමයි අද ශ්‍රී ලංකාව බෙදෙන්නේ නැතුව ස්ථිර සාමයක් පවතින රටක් වශයෙන් පවතී. මා ගෞරවනීය සියලු ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා අලුත් විදියට මගේ මාතෘභූමිය දෙස බලන්න. කිසිඳු විදේශ බලපෑම්, විදේශ තර්ජන, ස්වාධීන රටක් විදියට අපට අවශ්‍ය වන්නේ නැහැ. සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ අපට දිවෙන්නා වූ ප්‍රශ්න විසඳා ගන්න අපට ඉඩ දෙන්න. ගෝලීයකරණය කියන්නේ දැන් ලෝකේ හැම රටකටම වගේ මුහුණ දෙන්න වෙලා තියෙන දෙයක්. මේකේ හොඳ වගේම නරකත් තියෙනවා. අපේ රට මුහුණ දීලා තියෙන ආර්ථික අරුපුදයක් ගෝලීයකරණයේ ප්‍රතිඵලයක්. මේ හැම කතාවක්ම කිව්වේ අගමැතිතුමා ඒ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයට ආපු වෙලාවේදී. අද උදේ මලියදේව බාලිකා විද්‍යාලයට ආපු අගමැතිතුමා නව ගොඩනැගිල්ලකට මුල්ගල් තියලා තවත් තෙමහල් ගොඩනැගිල්ලක් විවෘත කළා. ඒ වගේම පාසලේ වාර්ෂික වර්ණ ප්‍රදානිරත් එක් වුණු අගමැතිතුමා අද රට මුහුණ දී ඇති ආර්ථික ප්‍රශ්නය ගැනත් විග්‍රහ කළා. ගෝලීයකරණේ හොඳ පැත්ත වගේම ප්‍රශ්නත් තියෙනවා. ප්‍රශ්න නැහැ නෙමෙයි. එන් එකක් තමයි අද තියෙන ගෝලීය ආර්ථික අර්බුදය. මොකද ලෝකේ ප්‍රධානම මුදල් අපි ගණදෙනු කරන්නේ ඩොලර් එකේ. 2008 ඉඳන් ඩොලර් එකේ වටිනාකම ක්‍රමානුකූලව බැස්සා. ඊට වඩා අනෙක් රටවල මුදල්වල වටිනාකම වැඩි වුණා. දැන් අවුරුදු 10ක් ගියන් පස්සේ ආපහු ඩොලර් එකේ වටිනාකම වැඩි වෙනවා. ඒ නිසා මේ මුදල් සියල්ලම දැන් ඇමරිකාවට යන වැඩි ගාණක් යනවා. මුදල් යනකොට ඩොලර් එක ශක්තිමත් වෙනවා. ඉතින් විශාල ප්‍රශ්නයකට එතන මූණ දීලා තියෙන්නේ. ඉන්දියා වෙන්න පුළුවන්, මෙක්සිකෝ වෙන්න පුළුවන්, බ්‍රසීලිය වෙන්න පුළුවන්, ආජන්ටීනා වෙන්න පුළුවන්, ඉන්දුනීසියා වෙන්න පුළුවන්, යුරෝපේ වෙන්න පුළුවන්. අපි ඔක්කොම එක ගොඩේ ඉන්නේ. අපේ ප්‍රශ්නේ වඩා උග්‍රවන්නේ අපිට ණය ගෙවන්න උවමනා නිසා. ඉතින් ඩොලර් මිලියන 3000ක් යදෙව්වේ නැත්තම් අද අපිට මෙච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එන අවුරුද්දේ අපිට ඩොලර් මිලියන 4000ක් ගෙවන්න තියෙනවා. ඒ අපි ගත්තේ ණය, පරණ පව්. ඒ නිසා තමයි මෙතන ලංකාවේ මේ ප්‍රශ්නේ උග්‍ර වෙලා තියෙන්නේ. ඉතින් එතෙන්ට අපි මූණ දීලා ඉදිරියට යන්න තමයි දැන් ආණ්ඩුවක් හැටියට වැඩසටහන් ගේන්නේ. රුපියල අවප්‍රමාණීය වීමෙන් ඇතිවන බලපෑම ගැන මේ දවස්වල හුඟක් අය කතා කරනවා. මේ අතර රුපියල අවප්‍රමාණීය වීම හින්දා ලැබෙන වාසි ගැන අද මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කිව්වා.
අද ලෝකයේ ඇතිවෙමින් තියෙන නව තත්ත්වයන් හරහා මෙම පරිවර්තනයක් නැති වුණත් අපි ශක්තිමත්ව අපේ ආර්ථිකය ඉදිරියට ගෙන යනවා. ඒ වගේම මේ රුපියල අවප්‍රමාණය වීමෙන් යම් යම් අපහසුතාවයන් ඇති වෙනවා, ඒක මම පිළිගන්නවා. නමුත් මේයින් වාසි ලබන අයත් ඉන්නවා. විදේශ රටවල තමන්ගේ දහඩිය මහන්සියෙන් සල්ලි හමු කරන අයට තමන්ට ගෙවදරට එවන මුදල දැන් එදාට වඩා විශාල වශයෙන් වැඩි වෙනවා. අය පිටරටවල් වලට බඩු යවන අයට එදාට වඩා විශාල ආදායමක් මෙයින් ලැබෙනවා. ඒත් වශයෙන්ම මේ තුලින් රන්කාව ආපනයන මුල් කරගත් ආර්ථිකයක් කරා යෑමටත් අපිට ශක්තියක්, එහෙම නැත්නම් තල්ලුවක් ලැබෙනවා. තමා හා තම පවුලේ අයට තිබෙන තර්ජන සම්බන්ධයෙන් රජය මීට වඩා සැලකිලිමත් විය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා මේ අදහස් පළ කළේ සිය නිල නිවසේ පැවති මාධ්‍ය හමුවකදී. මම විතරන්නේ සියලු පවුලෙම පොලිසිය වාර්තා කළ තියෙන සිඅයිඩියක අපි මේක ටිකක් මේ රජය ඇත්ත වශයෙන්ම මීට වඩා අපේ ආරක්ෂාව පිළිබඳව කටයුතු කරන්න ඕන. ඔබතුමාට ප්‍රමාණවත් ආරක්ෂාවක් දැන් තිබෙනවද? ආරක්ෂාවක් නැහැ. දැන් එන මාස කීපය තුළ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට සිදු වෙනවා දිවයින නොයෙක් ප්‍රදේශවලට යන රාත්‍රියේ රැස්වීම වලට සහභාගී වෙනවා. හැබැයි ඉතින් කවුරුවත් හිතනවා නම් මම මේ මරණවට බයි මේ රැස්වීම වලට යන්න නැතුව ඉන්නවා කියලා, ඒක වැරදීමක්. මම ඉල්ලන්නේ නෑ. මේ මෙහි ඉන්න නිලධාරියා ඉල්ලන්න ඕන. මේ ඒස්පී කෙනෙක් ඉන්නවා, ඒ ඒස්පී ඉල්ලලා තියෙනවා. ඉතින් දැන් බලනකොට මුළු පවුලටම දෙන්න බෑ. පවුලට ලබා දෙයිද ආරක්ෂාව? ඌඩුවට දාලා හොඳම ආරක්ෂක ස්ථානයේ සිරගෙදරේ කියලා ගියා ඉඳන්. මගේ සහයෝගය ඉල්ලලා නෑ. මට අහලා තියෙනවා කොහොමද කරන්නේ කියලා. ඉතින් මං කියන කියලා දෙන්න ඕනේ නැහැ නේ. මට ලවා දුන්නාම පස්සේ මම කරන්නම්. සර් කවද වගේ දාණ්ඩුව බාර ගන්න සූදානම්? හෙට උනම් බාර ගන්න. එදා ඉදිකළ රණවිරු ගම්මානයි අද ඉදිකරන රණවිරු ගම්මානයි අතර වෙනසක් තියෙනවා කියලා සජිත් ප්‍රේමදාස ඇමතිතුමා කියනවා. ඒ මහතා මේ අදහස් පළ කළේ තවත් උදා ගම්මානයකට මුල් ගල තියන්න ගියපු වෙලාවේදී. උදා ගම්මාන වැඩසටහන යටතේ ඉදිවන 1298 වෙනි ගම්මානය නම් කරලා තියෙන්නේ සදා පූජිත ජෝන් කොතලාවලපුර උදා ගම්මානය කියලයි. හම්බන්තොට සිරිබෝපුර ඉදිවන මේ ගම්මානයට සජිත් ප්‍රේමදාස ඇමතිතුමා අද මුල් ගල තිබ්බා. මෙහි රණවිරු පවුල් 40ක් සඳහා නිවාස ඉදිකිරීමටයි සැලසුම් කරලා තියෙන්නේ. මම කියනවා වීරෝදාර රණවිරුවන්ට ගිහිල්ලා බලන්න වෙනස මොකක්ද කියලා. ඒගොල්ලෝ හදපු රණවිරු ගම්මා ඉපලෝගමත් තිය ඉදමට සල්ලි අය කරා. තවත් එක එක දේවල් වලට සල්ලි අය කරා. පහසුකම් සපයන්නේ කියලා සල්ලි අය කරා. රට දැය වෙනුවෙන් as is must lay රුධිරය ජීවිත පරිත්‍යාග කර ලැජ්ජයි කියන වීරෝදාර රණවිරුන් ගෙන ඉදමට සල්ලි ගත්තා. මම කියන්න කැමති තන සපයක් මේ උදා ගම්මාන වැඩසටහනේ ඉඩම් වලට අය කරන්නේ නැහැ. ජීවනෝපායටත් ශක්තියක් ලබා දෙනවා. ETI එකේ තැන්පත් කරපු මුදල් ආපසු ලැබෙන විදිය ගැන එක එක අය එක එක කතා කිව්වා. ඒ ගැන හරියටම කියන්න ETI තැන්පත්කරුවන්ගේ සංගමය අද මාධ්‍ය ඉදිරියට ආවා. ඒ අනුව ඉදිරි කාලයේදී ඉතිරි මුදල් ලැබෙන විදියයි මේ. තැන්පත්කරුවන්ගේ තුන්වැනි අදියරේ 10%ක මුදල් ලැබෙන විදිය ගැන මෙහිදී පැහැදිලි කළා. ETI අධ්‍යක්ෂ මණ්ඩලය අපිට සනාථ කළා. ඉදිරි සති දෙක ඇතුළත ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතියට යටත්ව තැන්පත්කරුවන්ට 3/10 කොටස මුදා හැරීමට ඔවුන්ට හැකියාව තියෙනවා කියලා. ඉදිරි 70%ක මුදල් ලැබෙන ආකාරය ගැනත් තැන්පත්කරුවන්ගේ සංගමය කරුණු අනාවරණය කළා. ඉදිරි 70% පිළිබඳව ඔවුන් අපිට සනාථ කළා. ඉදිරි සතියේ එකමාර ඇතුළත ආයෝජනය සඳහා අවශ්‍ය කරන මුදල රට ඇතුළට පැමිණියාට පස්සේ ඉතිහාස මුල ඇතනය ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය කරන කටයුතු සූදානම් වෙන බව සුභාදීව බලන් ඉන්නවා. අපි ඉදිරි සතියේ කාමර දෙක ඇතුළත ඉතිහාස මුල ඇතනය සුභාදීව ඉදිරියට යයි කියලා. හෙට දිනේ පැවැත්වීමට නියමිතව තිබුණු රැස්වීම මේ 3/10 කොටස ලද වහම පවත්වීමට කටයුතු කරනවා. අපි තැන්පත්කරුවන්ගෙන් ඉල්ලනවා බුද්ධිමත්ව තීරණ ගන්න. අපි විශ්වාස කරනවා ETI
ෆිනන්ස් කම්පැනි එක ඉස්සරහට ගෙනිච්චොත් විතරයි අපිට මේ සල්ලි සියල්ලම ලබා ගන්න පුළුවන්. නැත්තම් මගදී කඩා වැටුනොත් අපි ලොකු අමාරුවක් ගැටනවා කියන එක අපි විශ්වාස කරනවා. ඩෙංගු රෝගයෙන් මියගිය කෙනෙක් නැති ගමක් නැති තරම්. සමහර පවුල්වල දෙන්න තුන්දෙනා මේ ඩෙංගු රෝගය හින්දා අකාලයේ මියදිලා මේ මාරක අවදානම අඩු කර ගැනීමේ වගකීම තියෙන්නෙත් අපේ අතේමයි. මේ ඒ වෙනුවෙන් රට වෙනුවෙන් ඇරඹි ජාතික මෙහෙවර. මේ ඩෙංගු වසංගතයේ හින්දා පහුගිය අවුරුද්දේ අපේ රටට අහිමි වෙච්ච ජීවිත ගැන අඳුරු මතකයන්. හරියටම කිව්වොත් බාල මහලු හා වැඩිහිටි 440 දෙනෙක්ට ජීවිත අහිමි වුණා. 180,000ක් ඩෙංගු රෝගීන් බවට පත් වුණා. හැබැයි වාසනාවට මේ අවුරුද්දේ ගෙවුණු මාස 8 ඇතුළත ඩෙංගු රෝගීන් වාර්තා වෙලා තියෙන්නේ 38,500 දෙනෙක් විතරයි. ඒ වගේම ජීවිත 40ක් පමණයි ඩෙංගු මාරයට බිලි ගන්න හැකි වුණේ. ඩෙංගු වලට බිලිවන ජීවිත ගණන මේ තරමට අඩු වුණත් දැන් ඇදහැලෙන්න පටන් ගත්ත ඊසාන දිග මෝසම් වැස්සත් එක්ක ඩෙංගු වසංගතය ආපහු හිසොසවන්න පුළුවන්. ඒ අවදානම හින්දම ජාතික ඩෙංගු මර්ධන සතිය මේ අවුරුද්ද වෙනුවෙන් අද පටන් ගත්තා. අද ඉඳලා ලබන අඟහරුවාදා වෙනකන් ජාතික මදුරු මර්ධන සතිය ක්‍රියාත්මක වෙනවා. මේ ජාතික වැඩසටහන අද පටන් ගත්තේ බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාසයෙන්. මේ විදිහට ඉදිරි දවස්වලදී ලංකාවෙම ඩෙංගු අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාස 175ක ඩෙංගු බෝවිය හැකි ස්ථාන හඳුනා ගැනීමයි පිරිසිදු කිරීමයි සිද්ධ වෙනවා. පසුගිය වසරවලදී වගේම තවමත් වැඩිම අවදානමක් තියෙන්නේ බස්නාහිර පළාතේ. විශේෂයෙන්ම මේ වසරේ මේ සතිය තුළ අවධානය යොමු කරන්නේ ඉදිකිරීම් ස්ථාන කෙරෙහි. ඩෙංගු රෝගය මේ අවුරුද්දේ අපිට සංඛ්‍යාත්මක වශයෙන් අඩු වුණත් ඩෙංගු රෝගය වරින් වර වසංගත තත්ත්වයෙන් නැති වෙන්න පුළුවන්. මේ ඉදිරියට උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඩෙංගු රෝගය වර්ධන වීමේ අවධානමක් තියෙනවා. කණ්ඩායම් 9000ක් පමණ සහභාගි වෙනවා. පිරිස් සංඛ්‍යාව ගත්තොත් මේ සතිය පුරාවට 30000ක පමණ පිරිසක් මේ සඳහා සහභාගි වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය මෙය නරඹන ඔබෙන් කරන ඉල්ලීම තමයි අද ඉඳන් සතියකට පැය භාගයක්වත් තමන්ගේ නිවාස, පාසල්, ආගමික සිද්ධස්ථාන, රාජ්‍ය හා පෞද්ගලික ආයතන පිරිසිදු කරගන්න අමතක කරන්න එපා කියන එක. කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 165කින් ඉහළ දැමීමට පසුගියදා රජය තීරණය කළා. ඒ අනුව අද මැදින් රාත්‍රියේ සිට 9 මිලට ගෑස් අලෙවි කිරීමට නියමිතයි. ඒ සමගින් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. රටම කෙටියෙන්. ශ්‍රී ලංකා LP ගෑස් බෙදාහරිනන්ගේ සංගමය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ගෑස් බෙදාහැරීමේ කර්මාන්තයේ මුහුණ දී ඇති ගැටලු හෙළිකළා. මේක රජයේ ආයතනයක්. මේකේ ලාභාංශ ඔක්කොම එන්නේ රජයට. එතකොට රජයට පුළුවන් ඒකේ කොටසක් මහජනතාවට දාලා කොටසක් රජයට දරන්න. එහෙම නැත්නම් රජයට සම්පූර්ණ බරපැන දරන්න වෙනවා. එතකොට අපි ඉල්ලන්නේ මෙතන 4.5ක වැඩිවීමක්නේ. එතකොට 4.5ක් කියන්නේ අද ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1500ක් නම් ඒකෙන් 10% කියන්නේ රුපියල් 150යි. 150න් බයක් කියන්නේ රුපියල් 75. රුපියල් 75ක් විතර එතකොට වැඩි වෙනවා. 59 වෙනි බණ්ඩාරනායක ගුණසමරුම අද හොරගොල්ල බණ්ඩාරනායක සමාධි අසලදී පැවැත්තුණා. ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ මැති ඇමතිවරු රැසකගේ සහභාගිත්වයෙන් හිටපු එක්දින සහ 20x20 නායක ඇන්ජලෝ මැතිවුස් නායකත්වයෙන් ඉවත් වෙලා දින කිහිපයක් ගතවන්නටත් මත්තෙන් කණ්ඩායමෙනුත් ඉවතට විසි වෙලා ඒ එළඹෙන එංගලන්ත ශ්‍රී ලංකා එක්දින තරගාවලියේදී මේ ගැන කියන්න කැඳවා තිබූ මාධ්‍ය හමුවද අද ක්‍රිකට් ආයතනයේදී තරමක් උණුසුම් වුණා. එළඹෙන එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයේදී පැවැත්වෙන ටෙස්ට් සහ එක්දින තරගාවලියට සහභාගී වෙන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශ කිරීමේ මාධ්‍ය හමුව අද පසුරුවේදී පැවැත්වුණා. එංගලන්තයේ සමග පැවැත්වෙන තීරීම් කමිටුව සදීර සමරවික්‍රම නිරෝෂන් දික්වැල්ල test side Dinesh Chandimal captain Dimuth Karunaratna Kaushal Silva we have decided to appoint Chandimal
captain up till the World Cup. එමෙන්ම මෙහිදී පසුගිය ආසියානු කුසලාන එක්දින තරඟ පරාජය ගැනද මාධ්‍ය වේදීන් ප්‍රශ්න කළා. පරාජය වුණේ වගකීම බාර ගන්නවා. දක්ෂපු දක්ෂතාවයට මා පැහැදිලිමක් නැහැ. ඒකට අපිට හේතු තියෙනවා. මට හේතු තියෙනවා. ඇන්ජලෝ මැතිව්ස් අයින් කර එක හේතුවක් නෙමෙයි. ඒක එක හේතුවක්. ඇන්ජලෝ මැතිව්ස් ක්‍රිකට් ෆිට්නස් ගැන අපිට තිබුණ නිසා තමයි යා කණ්ඩායමෙන් ගියේ. මේ ඔන්ලි හේතුවින්ද නෙමෙයි. ඔබ ඉල්ලීමක් කළා තිබ්බා ඔබේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් ලබා දෙන්න කියලා. ඒක පරීක්ෂණයකින් තොරව ඔබ කණ්ඩායමෙන් ඉවත් කිරීම සාධාරණයි. ඔබලා ගෙදුනේ දන්නවත් දන්නේ ෆිට්නස් ටෙස්ට් එක නොකර ACC ටෝර්නමන්ට් එකේ ගියා. එයා ඔස්ට්‍රේලියා ගියානේ දවස් හතරක් ඉන්ජෙක්ෂන් දෙකයි එපිඩියුරල් එක කරන්න. ආවේ ඩොක්ටර්ස් රිපෝට් එකක් අරගෙන කිව්වා මට යෝයෝ කරන්න එපා කිව්වා කියලා. බොහොම පුදුමයි. යා දැන් සුමාන තුමරින් පස්සේ ඔස්ට්‍රේලියානු ඩොක්ටර්ස්ලා එපා කිව්ව යෝයෝ එක දැන් කරන්න ලෑස්ති වෙන එක. හිටපු ක්‍රීඩා මාත්‍ය දයාසිරි ජයසේකර මහත්මයා ඔබතුමා එකඟ වෙලා හිටියා තරග තීරකයෙක් විදියට ඒ කාලය තුල කටයුතු කරන්නේ නැහැ කියන්නේ. දයාසිරි මහත්මයා ක්‍රීඩාමිති වෙලා ඉන්නකොට මං තරග තීරක වෙලා ටෝර්නමන්ට්ස් දෙකක් කරා. ICC කෙන් ප්‍රශ්නයක් නැත්තම් ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් ප්‍රශ්නයක් නැත්තම් මම දන්නවා ඔබතුමාට මොකක්ද තියෙන ප්‍රශ්නේ කියලා. මේ වෙලාවේ කියන්න ඕනේ ක්‍රීඩකයන්ගේ වැරද්දක් තියෙනවා නම් මම කියන්නේ ක්‍රිකට් වල ඒ සියලුම වගකීම් බාර ගන්න මම කණ්ඩායමේ නායකය විදියට ලෑස්ති වෙනවා. මගේ ක්‍රීඩකයන්ට බයින්න එපා. නමුත් විනය විරෝධී වැඩ කරනවා නම් අපි ඒවලට ක්ෂන්ස් ගන්නවා ඒවලට. සමාජයේ මේ වන විට වැඩිපුර කතාබහට ලක්වන්නේ පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය. ඒ අකාරයෙන් කතාබහට ලක්වන කාරණා එතුමන් නිවැරදි කර නොගත හොත් ආණ්ඩුවට තීන්දුවක් ගන්න සිද්ධ වෙනවලු. මෙහෙම කියන්නේ කවුද? ඒ ගැන දැනගන්න දැන් අපි බලමු කියන කතා. කියන කතා. පොලිස්පතිතුමාගේ ක්‍රියාකලාපය ගැන කිසියම් හෝ චෝදනාවක් තියෙනවා නම් ඒක පැමිණිලි කළ හැකි ස්ථානයක් තියෙනවා ඒ පොලිස් කොමිසම. හැබැයි පරීක්ෂණ කරන්නෙත් මේ තර්ජනය කරපු නිලධාරින්ම තමයි. මේ තර්ජනයට හවුල් වෙලා ඉන්න නිලධාරින්ම තමයි තාම පොලිස්පතිවරයා ඉන්නවා. ඉතින් අපි හිතන ඊට වඩා මේ යන ක්‍රමවේදය තුළ අපිට හානිදායක නැහැ. ඊට වඩා සුදුසු ඕනතරම් නිලධාරි මේ පොලිස් දෙපාර්තමේන්තුව තුළ ඉන්නවා. ඒ හින්දා අපි දකිනවා ඒ පරීක්ෂණ වලට ඉඩ විවර කරලා පොලිස්පති මේ තනතුරෙන් ඉල්ලාස් වෙන්න ඕනේ. පරීක්ෂණ මේ විදියට කල්යෑම ගැන නීති හා සාමය භාර ඇමතිවරයා ලැජ්ජ වෙන්න ඕනේ. පොලිස්පතිවරයා සම්බන්ධව දැනටමත් මං උසස් නිලධාරීන්ගෙන් සමන්විත ත්‍රිපුජ්‍යල කමිටුවක පරීක්ෂණයක් කරන්න දැන් මං උපදෙස් දීලා තියෙනවා. පූජිත ජයසුන්දර මහතා පොලිස්පති ධූරයේ සිටින තාක් නාලකද සිල්වාට එරෙහිව ස්වාධීන වූ පරීක්ෂණයක් සිදුවිය නොහැකි බවයි. පොලිස්පතිතුමාගේ ක්‍රියාකලාප ඒ කාර්යයන් නිවැරදි කරගත යුතු වෙනවා. එහෙම නැත්නම් රජයට යම් තීන්දුවක් ගන්න සිද්ධ වේ. වෙහෙරක් කියන්නේ හැඟීම් සංවර කරන තැනක්. ඒත් පිදුරන්ගලට තරුණයින් පිරිසක් ආවේ කිසිම හැඟීමක් නැතුව විලිලැජ්ජා නැතිව. ඔවුන් කරපු අඩනිරුවත් ඡායාරූප ගැනීම මේ වෙද්දී සමාජයේ ආන්දෝලනයකට ලක්වලා අවසන්. මේ සිද්ධියට සම්බන්ධ තරුණයින් 5 දෙනෙක් මේ වෙද්දි පොලිසිය හසු කරන්. සීගිරි කාශ්‍යප රජතුමා ක්‍රිස්තු වර්ෂ 475 දී සීගිරි පර්වතයට එනකොට එතන තිබුණේ පන්සලක්. එහි වැඩවාසය කළ භික්ෂුන් වහන්සේ වෙනුවෙන් කාශ්‍යප රජතුමා කරවූ ආරාමය තමයි පිදුරංගල පන්සල. අක්කර 13ක භූමි ප්‍රදේශයක් පුරා විහිදුණු මේ ඓතිහාසික ස්ථානය එකල මහරහතුන් වහන්සේ පවා වැඩ සිටි මහා පින් බිමක්. අපේ රටේ වගේම විදේශිකයන්ගේත් ගෞරවය නොමදව දිනාගත් මේ උතුම් පුදුබිම කෙලසන මේ ඡායාරූප පෙළ පිළිබඳ බොහෝ අයට තියෙන්නේ මහ කම්පනයක්, ඒ වගේම අප්‍රසාදයක්. අපේම රටේ අය මේ පිම්බිමට අගෞරව වෙන විදිහට හැසිරෙද්දී මේ පිම්බිමේ වටිනාකම හඳුනාගත් විදේශික තරුණියක් ඒ ගැන කිව්වේ මේ විදිහට. It's a very sacred box, so at certain parts there's a quite strict rules about what you need to wear. So you're supposed to have your shoulders covered and your knees covered. So at the bottom we have two scarves, one for the shoulders, one to cover the knees, and we get to the top. තන නොතන ගැන නොහිතා ඒ විදිහට අඩ නිරුවත් පින්තූර ගත්ත තරුණෙක් අන්තර්ජාල මුහුණු පොතේ සටහනකුත් දාලා තිබුණේ කළ වරද ගැන තැවි තැවි. මේ අඩනිරුවත් ඡායාරූප සිද්ධිය ගැන පරීක්ෂණයක් කරන්න කියලා පිදුරංගල පන්සලේ ලොකු හාමුදුරුව කළ ඉල්ලීමකට අනුවයි ඊයේ පොලිස් පරීක්ෂණ ආරම්භ කෙරුණේ. ඒ අනුව මේ වෙද්දී ඒ පින්තූර ගත්ත තරුණින්ගෙන් 5 දෙනෙක් පොලිසිය අත්අඩංගුවට අරගෙන ප්‍රකාශත් සටහන් කරගෙන මේ අඩනිරුවතින් ඡායාරූප වලට පෙනී සිටීමත් අඩනිරුවත් ඡායාරූප ලබා ගැනීමත් කියන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් 5 දෙනාගෙන් දෙන්නෙක්ම පොලිසියට කිව්වේ මේ විදිහේ පින්තූර ගන්න එපා කියලා යහළුවන්ට කිව්වත් ඒ අය ඒ ගැන තැකීමක් කළේ නැහැ කියලයි. ඒ තරුණිය දෙන්නව විතරක් ප්‍රකාශ ලබාගෙන මුදා හරින්න තීරණය කෙරුණා. මේ විදිහට අත්අඩංගුවට අරන් තියෙන්නේ ගලේ වෙල පදිංචි තරුණීන් පිරිසක්.
ඒ අය හෙට දවසේ දඹුලු උසාවියට ඉදිරිපත් කරන්න නියමිතයි. මේ සිද්ධියට මේ තරුණයින් වරදකරුවන් කියලා ඔප්පු වුණොත් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 290 ආ වගන්තිය යටතේ ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්න පුළුවන්. ඒ වගන්තියට අනුව වරදකරුවන්ට වසරක සිරදඬුවමක් හා දඩයක් ලබා දිය හැකි බවයි පොලිසිය කියන්නේ. ප්‍රංශයේ පොදු ස්ථානවල විශේෂයෙන්ම මහමගදී බවලත් උදවියට උසුළු විසුළු කිරීම අද ඉඳලා දඩයකට යටත් වන වරදක්. ලොවම කෙටිය. හඳුනන හෝ නොහඳුනන කාන්තාවන් නොමනා වදන් පවසමින් අපහසුතාවට පත්කිරීමේ අවස්ථාව ප්‍රංශයේ දිනෙන් දින ඉහළමින් තිබෙනවා. ප්‍රංශ රජය කියන්නේ අනවසර සංක්‍රමණිකයන් හට දොර විවරවීමෙන් පසු මෙවැනි සිද්ධීන් සීග්‍රයෙන් ඉහළ ගොස් තියෙනවා කියලයි. දිනෙන් දින මෙවැනි සිද්ධීන් හා බැඳි පැමිණිලි ඉහළ යන නිසා ඒ පිළිබඳව ප්‍රංශ පාර්ලිමේන්තුව තුළ විශේෂ කතා බහක් ඇති වුණා. කාන්තා අයිති ආරක්ෂා කිරීමේ අරමුණින් ප්‍රංශ රජය මහමග යන කාන්තාවන් අපහසුතාවයට පත් කරන්නන් හට ක්ෂණික දඩයක් පැනවීමට තීරණය කළා. Let's go. Let's go. If she doesn't want to talk to you, she doesn't want to talk to you. Stop like being all intimidating. She has to. දකුණෙන් ඇහෙන වෙඩිහඬේ නිමාවක් නැහැ. මේ වෙඩිහඬින්ද නැතිවෙන ජීවිතවල අඩුවකුත් නැහැ. පහුගිය සතියේ දකුණෙන් ඇහුණු වෙඩිහඬට නොමැකෙන සාක්ෂියක් අදත් එකතු වුණා. සංවේදී දර්ශන නැරඹීමට නොහැකි පුද්ගලයින් මෙම දර්ශන නැරඹීමෙන් වැළකී සිටින. මේ පසුගිය සෙනසුරාදා මාතර ගන්දර පැත්තේ වාහන සේවා ස්ථානයකට T56කුත් අරගෙන ආපු පුද්ගලයෙක් හැසිරුණ විදිය. මොහු මේ විදියට ගන්දරට ආවේ කප්පම් නොදුන්න ව්‍යාපාරිකයෙක් මරන්න. ඒත් ඔහුගේ වාසනාවට ඔහු එදා එතන හිටියේ නැහැ. මේ ඊට දවසකට පස්සේ තංගල්ලේ වාහන සේවා ස්ථානයකට ගිනි අවියක් අරගෙන ආපු පුද්ගලයෝ දෙන්නෙක් හැසිරුණ විදිය. මේ එදාම T56ක් අරගෙන ආපු පුද්ගලයෝ දෙන්නෙක් හික්කඩුව නගරයේදී හැසිරුණ විදිය. ඒ තංගල්ලේදී මේ වෙඩිතැබීමෙන් ව්‍යාපාරිකයෙකුට ජීවිතය අහිමි වුණා. මියගිය මේ ව්‍යාපාරිකයා පසුගිය දවසක රන්නේ සතිපොලට ටෙන්ඩර් එකක් දාලා. ඒ ටෙන්ඩර් එක ගැන ඇතිවුණු මත ගැටුමක් වෙඩිතැබීමට හේතු වෙලා කියලායි පොලිසිය සැක කරන්නේ. හික්කඩු නගරයේදී එල්ල කළ මේ වෙඩිපහරින් නැති වුණේ තරුණයෙකුගේ ජීවිතයක්. ඒ තරුණයාගේ අයියා දකුණේ ඉන්න පාතාලි කණ්ඩායමක් එක්ක කටයුතු කරන හින්දා අනිත් කණ්ඩායම මේ මල්ලිව මැරුවා කියලායි අනාවරණය වෙලා තියෙන්නේ. පසුගිය සති අන්තයේ දකුණෙන් පත්වුණු මේ හැම වෙඩි හඬකටම කප්පම් ගැනීමයි මජ්ජාවාරමයි ඉහලින්ම හේතු වෙලා තියෙනවා කියලායි පොලිසිය කියන්නේ. අපේ රටේ හොඟක් අය ප්‍රශ්න විසඳගන්න උත්සාහ කරන්නේ මහපාරේදී. හසලක පැත්තේ පාසලක දෙමව්පියනුත් අද ප්‍රශ්නයක් විසඳගන්න මහපාරට බැස්සා. ඔවුන් චෝදනා කළේ තමන්ගේ දරුවන් ඉගෙන ගන්නා පාසලේ ප්‍රමාණවත් ගුරුවරුන් නැහැ කියලා. මේ විරෝධතාව කළේ හසලක උඩවෙල බණ්ඩාරනායක මහාවිද්‍යාලයේ දරුවන්ගේ මව්පියන්. විද්‍යාලයට ගුරුවරුන් නැති හින්දා දරුවන්ගේ අධ්‍යයන කටයුතුවලට දැඩි බාධා එල්ල වෙලා කියලයි විරෝධතාකරුවන් ප්‍රකාශ කළේ. අද උදේ පටන් ගත්ත මේ විරෝධතාවය නිසා හසලක වස්ගමුව මාර්ගයත් අවහිර වුණා. ඒ සමගින් අපි දැනට ඔබෙන් සමුගන්නවා. යලිත් ඔබ අප මුණ ගැහන්නේ රාත්‍රී 10:30ට live at 10:30 තුලින්. ඔබට සුබ රාත්‍රියක්.